දිවිනට බලපෑති අයහපත් කාලගුණෙන් පුද්ගලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු සහ අම්පාර ප්‍රදේශයේ දරුවෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි. පවතින අයහපත් කාලගුණේ හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 7ක පුද්ගලින් 124,969ක පුද්ගලින් 452,000කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා. दिन पवतन अधिक वर्षा हेतु दिवेने दिस्ट्रिक हतकट दड़ बलपैमेलवीतिबिनवा इन वेडिम बलपैमेलवियते अनुराधपुर सह पोलनरव दिस्ट्रिक वलटाई मेवन विट पोलनरव दिस्ट्रिक पौल तुंदहस नवसे हेट नवेकट आयात पुद्गलीन पालोस्तहस तुंसे हेट एक दिनकु जलकेलीम हेतुन पीडावट पत्व सिटिनवा अधिक वर्षावत् समग जलधारिता इहलयामिन पोलुनरुव मिन्नेरिय जलाशय देवालय इदिरिपिट आश्रित प्रदेशे वेव्बेम्म अद पिरुवरुवन विट कडियामे अवधानमकट लक्व तिबुणा वेव्बेम्मट जलय कांदु वी तिबुणे मे आकारेन पोलनरुव दिस्ट्रिक लेखम निमल अभेसिरी महता संधान कले पेबदी अवधानम सलकिल्लटगिन मिन्नेरिय जलाशय आश्रित प्रदेशे जनताव आरक्षित स्थान वेत यमु किरीमट पियवरगत् बवयि मे अतर मिन्नेरिय युधामुदा कंदूरी सेबलुन पोलिसिय सह प्रदेशवासिन्गे सहाय ऐतिव वेलिकोट्ट दमा वेव्वेम्म आरक्षा किरीमट पियवरगिन तिबुणा हदिसिये मे वेकंडिये पल्लेहा प्रदेशय वतुरेन दियवेच्च सत्वयक् मेन्नुम करन बव अपे वारिमार्ग अध्यक्षतुमा प्रकाश करा दैन युधामुदाव चंदवला वेलिगोन पुरा वेलिगोन अभी इन मेवेला अभी विश्वास रक्षा करवनी अवधान तमाइ मे अभी मे उपक्रम युद्ध मी आरक्षा कर प्रदेशवासी पुलिस निवेदन मगन दुआ करुणाकर इकमें प्रदेश मिन्नीर देवालय के प्रदेश वाली इवत्ना एक आरक्षित स्थान नमुक मे पउल पीटिंग मेक नरबन तत्कनी මෙතර ගිරිතලේ වැව නව පිටවාන තවදුරටත් වන්නේ බිම හේතුවෙන් කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයෙන් ජලින් නඩව පවතිනවා මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා මෙතර පවතින අධික වර්ෂාවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද මේවන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා මේවන විට දිස්ත්‍රික්කයේ පුරා පෞල් 6224ක පුද්ගලින් 20884 දෙනෙකු අවතැන්ව සිටිනවා ඊයේ විවෘත කරන රාජාංගනේ ජලාශයේ වාන්දුරට 20 තවදුරටත් විවෘත කර පවතින අතර ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් ඉන් වාන්දුරට 18ක් තවත් අඩි 2 බැගින් විවෘත කිරීමට අද පියවර ගැනුණා මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 38000ක ජල ධාරිතාවක් කලහොයිට මුදා හැරෙන අතර මේ හේතුවෙන් අවට ප්‍රදේශ රසක් මේවන විට ජලින් යට අවසන් මේ අතර අඩි 15 දක්වා විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන්දුරට 2 ඊයේ රාත්‍රියේ අඩි 20ක් දක්වා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට වාරි මාර්ග බලධාරීන් කටයුතු කළා පවතින අයහපත් කාලගුණයත් සමග හුරුළු වැවේ වාන්දුරට 16ක් අද පෙරවරුවේ විවෘත කෙරුණා මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 4800ක ජල ධාරිතාවක් හුරුළු වැව ඇලට මුදා හැරෙන අතර මේ හේතුවෙන් අවට පහත් බිම් රසක් ජලයෙන් යටව පවතිනවා වන්දනා ගමනක් ගොස් නැවත එමින් සිටි වන්දනා නඩයක් ඊයේ රාත්‍රියේ ඇමිරිපිටිය මහපැලස ප්‍රදේශයේදී හුලන්දා ඔයේ සැඩපාරට ගසාගෙන යමින් එම කණ්ඩායමේ සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර සැඩපාරට හසු වූ තරුණියක් මේවන විට අතුරුදන්ව තිබෙනවා एमिलिपिटिय महापेलस प्रदेशे पदिंची 49 हेवरदि कांतावक सह अम्बलंतोट रन्न प्रदेशे पदिंची 54 हेवरदि कांतावक मेलेस जीवितक्षयट पत्वतिबिनवा अतुरुदन वेत्ते 17 हेवरदि तरुणियक पवतिन अयहपत कालुगुनेन बलपैमेलु तवत् दिस्त्रिक्केयक पुत्तलम अप वार्ताकरुवन संधान कले दिस्त्रिक्के पहद्बिम रसक जलयेन नटवी अति बवयि तब्बुव जलाशय वान्दुरटु विवृत किरीम हेतुवेन एहि जलय मीओय हरहा गला एमिन वनात विलुव प्रादेशिक लेखम कोट्टहसे गमन रसक जलयेन नटवति बुव आकारयै मे රොඩ්වා නස් මායින්පුර වට්ටකණ්ඩල් පානකුතු ආදී ගම්මානවල ජනතාව මේවන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මේ අතර රාජාංගනේ ජලාශය වාන්දුරට විවෘත කර තිබීම හේතුවෙන් පුත්තලම නීලවැම්ම ගොවි ජනපදයේ පවුල් 150ක් පමණ අවතෙන් කඳුරු 4 කරඳ වාසිටිනවා. මේ අතර පුත්තලම මනතිව් සෙගුවන් කියු ප්‍රදේශයේද ජලයෙන් නැටව තිබෙනවා. नाविक हमुदाव विसिन उन्ट अवश्य सहन सरसे में कटेतु सिदु करना कारे आई में
आपदा कलमनाकरण मध्यस्थाने संधान कले दिस्ट्रिक्ट येपुरा पौल 1200 කට අයත් පුද්ගලයන් 3626 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. ඔවුන් ආරක්ෂිත ස්ථාන 15 කරඳවා ඇතයි එම මධ්‍යස්ථානය සඳහන් කළා. සුබ සාධක කඩවරු 154 රටපුරාදී. ඉතින් අපි මේ ඇයට අවශ්‍ය සහන සලසන්න නිවාඩු දිනවල කියලා නෑ අපි අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. පද දවසේ වෙනකොට මිලියන 35 ලක්ෂ 350 මේ ප්‍රදේශ වලට යවලදී. තව හෙට දවසෙත් අපි යවමු. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරිපැය කිහිපය තුලත් වර්ෂාව පැවති හොත් ජලාශවල වාන් දුරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බවයි. ඒ හේතුවෙන් ජලාශවට ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. जलाश 54 මේ වෙනකොට වන්දනීම ආරම්භ කළා කියලා ජලාශය සමස්ත මට්ටම 79% වල ගිහින් තිබෙනවා. පවතින අසාමාන්‍ය වර්ෂා තත්ත්වයක් එක්ක සමහර ජලාශවල ජල මට්ටම් පූර්ණ සැපයුම් මට්ටමටත් වඩා ඉහළ ගිහින් තිබෙනවා. මේ මනිසා ජලාශවල වාන්දුරට විවෘත කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු සිටින්න කියලා ඉල්ලා සිටිනවා. දවසේ පුවත जनाधिपति महिंद राजपक्ष महतागे जयग्रहणे उदेसा गेयिन गेट गोस जनता दनुवत् किरीमे वेडसटहन मालावे तवत् पियवरक कोलोन्नावेदी पेवत्तुना कोलंबु डिस्ट्रिक्ट पार्लिमेंतु मंत्री आर दुमिंद सिल्वा मंत्रीवरया विसिन संविधान कर तिबुम वेडसटहनट विशाल जनकायक सहभागी वी सिटिया ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම දෙසා ජනතාව දැනුවත් කිරීමේ මෙම වැඩසටහන ඊයේ ආරම්භ කරුණේ කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය අසලින්. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළොන්නාව ආසන සංවිධායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා කොළොන්නාව ආසනේ ශක්තිමත් කරන්න කොළොන්නාව ආසනේ ජනතාවගේ දැක්ම තව ඉදිරියට ගෙනියන්න ඒ ඇයිට පැහැදිලි කරලා දෙන්න මේ සිළු දෙනාම ඇවිල්ලා ඉන්නවා ඒ සිළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න කටයුතු කිරීම මෙම අවස්ථාවට කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ සමාජිකවන්ද එක්ව සිටියා ඔවුන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා සමග එක්ව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කරමින් ගමන් කළා එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් පත්‍රිකා බෙදා හැරීමක්ද සිදු කළා මෙම වැඩසටහන කොළොන්නාව නගරය කොටිකාවත්ත වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක වුණා. අන්තර උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරකීමේ ශිෂ්‍යක මුතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. සිව උරුදු උසස් ජාතික ගණකාධිකරණ පාඨමාලාව වසර 3කට සීමා කිරීමට විරෝධය පළ කරමින් මෙලෙස සිසුන් 2000ක පමණ පිරිසක් පාගමනින් පැමිණියේ පාඨමාලාව සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමටයි. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට සිසුන් පැමිණෙන විටත් පොලිස් කැරළි මර්ධන ඒකකයේ එම ස්ථානයට කැඳවා තිබුණා. मेहदी विश्वविद्यालय प्रतिपादन कमीशन सभा भूमियट अतुलवीमट उत्साह कल सिसुंट जल प्रहार सह कदल गैस एल्लकर ओन्न विलक्वीमट पोलिस पीवर गत्ता සිසුන් 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එළවීම හේතුවෙන්. ඔවුන් අතරින් සුළු තුවාල ලැබූ සිසුන් 2 දෙනෙකු හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කළ බව රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
සෙසු පිරිස රෝහලට පැමිණ ඇත්තේ කඳුළු ගෑස් ආග්‍රහණය වීම හේතුවෙන් බවද ඔහු පැවසුවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හම්බන්තොටදී වීදි නාට්‍ය කණ්ඩායමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හම්බන්තොට නගර අධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ලබන 24 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි. බීතියේ විරෝධී නමින් පැවැත්වීමට නියමිතව තිබූ එම විරෝධතාවට එල් වූ ප්‍රහාරීන් කලාකරුවන් කිහිප දෙනෙකු සහ හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායකවරයාද තුවාල ලැබුවා. හබරාදුව ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අද පැවැත්වෙන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේ එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පිල්මාරුවක් සම්බන්ධයෙන් මතු ගැටලුවක් මුල් කර ගනිමින් එම ප්‍රාදේශීය සභාවේ එක්සචාතික පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පසුකේදා ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කළ අතර අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගත්තා. ශ්‍රීලංකාවසා නවසිරන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට්කින් කඩලු 9කට ලකුණු 173ක් ලබාගෙන ඉනිම අත්ිටු වීමට තීරණය කළා. ලැහිරු තිරිමාන්න ලකුණු 50යි. නවසිරන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දේවි රැස්කර ලකුණු සංඛ්‍යාව 125ක්. ශ්‍රී ලංකා සංජිතේ නවක පන්දු යවන්න වන දුෂන්ත චමීර සහ තරුණ කෞශල් කඩලු 3 බැගින් තබා ගත්තා. තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට කඩලු 8ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 261ක්. නිරෝෂන් දික්වැල ලකුණු 63ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබා ගත්තා. මේ අතර නවසිලන්තය සමග පැවැත්වෙන අවසන් එක් දින තරග දෙක සඳහා ලසිත් මාලිංග ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු තුරුම්පුවක් වන ලසිත් මාලිංග පසුගිය සැප්තැම්බර් මාසයේදී පාදයේ ශල්‍ය කර්මයකට භාජනය කරනවා. ඒ ඔහුගේ වම් බලලුකර ප්‍රදේශයේ දිගු කලක් පුරා පැවති ආබාධයක් හේතුවෙන් ශල්‍ය කර්මයෙන් පසු මාලිංගගේ සෞඛ්‍ය තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මාවන් අතපත්තු පවසන්නේ. මේ අනුව තරග 7කින් සමන්විත ශ්‍රී ලංකා නවසිලන්ත එක් දින තරගාවලියේ අවසන් තරග දෙක සඳහා මාලිංග කණ්ඩායමට එක්කර ගැනීමට හැකිවන අධි බව අතපත්තු පවසනවා. නවසිලන්ත තරග සංචාරයේ අවසන් එක් දින තරග දෙක ජනවාරි 25 සහ 29 වෙනි දිනවලදී පැවැත්වීම නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නම් කළ 32කින් සමන්විත ලෝක කුසලාන මූලික සංචිතයටත් මාලිංග ඇතුළත්ව සිටිනවා. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ නවසිලන්තය පෙබරවාරි 14 වෙනිදා නවසිලන්තයේදී තරග වැදීම නියමිතයි. ඒ සමගින් දැනට අපි සමු කරනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:30ට. අයබෝවන්.